චක්ඛවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කුම්භූපමං කාය මිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝදේතමාරං පඤ්ඤාවුදේන ජිතංච රක්කේ අනිවේසනෝ සියාති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සදහෙවත් කාරුණික පින්නතුනි සුපින්වත් සෑම සියලු දෙනාම වසාන ධර්මදේශනා නාලිකාවත් සමග ඒකාත්මික වෙමින් තුන් ලෝකාග්‍ර සාන්තිනායක සම්මා සංබුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාවක්. සැදැවතුනි මේ උත්තම සද්ධර්ම දේශනා පින්කමේ දායකත්වය ප්‍රංශයේ පදිංචි අප හිතවත් ගුණපාල හේවගේ මහත්මයතුළු පවුලේ හැම දෙනාම එකතු වෙලා දරනු ලබනවා. ඉතිං ඒ සද්ධර්ම දේශනා පින්කමේ සැදැහැති දායකත්වය දරන එතුමාටත් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටමත් විශේෂම එතුමාගේ උපන්දිනය අරමුණු කරගෙන ආශිරුවාද ප්‍රාර්ථනා කිරීම, එතුමාට සුභ උපන්දිනයක් වේවා කෙන උත්තම ප්‍රාර්ථනාවත්, ඇතුළු ඒ ආදරණීය මව්වරුන්ට පියවරුන් ඇතුළු පවුල්වාසී හැම දෙනාටමත්, සද්ධර්මයේ ශ්‍රවණය කරන සුපින්වත් ලක්වාසී ලෝකවාසී ඔබ සෑම සියලු දෙනාටමත් සිතක් සාන්තියක් සැපතක් යහපතක් වේවා කියන උත්තම ප්‍රාර්ථනාවන් සිත්හි තබාගෙන හැම දෙනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වන්න. පිනතුනි, අපිට මේ ලෝකයේ වටිනාම උත්තම දේශනාව තමා මේ බුදුරජාණන් වහන්සේගේ උත්තම ශ්‍රී සද්ධර්ම දේශනාව. ධර්මයේ තරං වටිනා දිව්‍යමය ඖෂධයක් පින්වතුනි මේ මිහිපිට තවත් ඇත්තේ නැහැ. ධම්මං විනානත්ති පිතාච මාතා, ධර්මයේ හැර අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් නැති බවයි ධම්මි පැහැදිලි කරන්නේ. එහෙනම් ඒ උත්තම ශ්‍රී සද්ධර්මයමයි අපේ ජීවිතයේ නිරන්තරයෙන් ඇසීමට ඔබ අප කවුරුත් පුරුදු පුහුණු විය යුතු වන්නේ. ධර්මයේ නියැලෙන කෙනාට, දහම් සුව විඳින කෙනාට ජීවිතයේ පින්වතුනේ උත්තම ආධ්‍යාත්මීය සුවය සලසාගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ අප කොයි කවුරුත් නිරන්තරයෙන් මේ දහම ශ්‍රවණය කරන්නට කැමැත්තක්, ආශාවක්, උනන්දුවක්, ඕනෑකමක් ඇති කරගන්නවා නම් ඒක කොච්චර වටිනවද? ඒ නිසා පින්වතුනි අපිට ධර්මය අහන්නට ඕන තරම් අවස්ථාවන් තියෙනවා. අද මේ ලෝකේ පුරාම පවතින මහා ව්‍යසනකාරී කොරෝනා උවදුර හමුවේ වුණත් ඔබට වෙහෙර විහාරස්ථානවලට ගිහිල්ලා පින්කම් කරගන්නට අවස්ථාවක් නොවුණත් නිවසේ ඉඳගෙන මේ වගේ මාධ්‍යයන් හරහා ඔබට දහම් ශ්‍රවණය කරන්නට අවස්ථාව ඕන තරම් ගොඩනැගිලා තියෙනවා. ඒ අතින් අපි කොච්චර පින්වන්තද, ඒ අතින් අපි කොච්චර භාග්‍යවන්තද, අපිට බුදුබණ අහන්නට ඕනා තරම් ඉඩ අවස්ථාවන් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේ උත්තම ශ්‍රී සද්ධර්මයේම ජීවිතේ ශ්‍රවණය කරන්නට අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ. ධර්මය හා සමාන වෙනත් දිව්‍ය ඖෂධයක් නැහැ. ධර්මයේ හැර වෙනත් ඖෂධයක් නැති බව ධම්මේ පැහැදිලි කරන්නේ. ධම්මෝසද සමන්නත්ති, ධර්මයේ හැර වෙන කිසිදු ඖෂධයක් නැහැ. අපේ ජීවිතයේ සුවපත් කරගන්නට තියෙන උත්තම ඖෂධය තමයි පින්වතුනි මේ ධම කියලා කියන්නේ. ඒ නිසා ඔබ අප කොයි කවුරුත් මේ ධම ශ්‍රවණය කරනවා නම් අපේ ජීවිතයේ මොන තරම්නම් සුවයක්,
මොනතරම් ආධ්‍යාත්මීය සුවයක් සලසා ගන්නට පුළුවන්කම තියෙනවද? ඒ නිසා පින්වතුනි, ඔබ මේ උත්තම සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැත්තක් ඇති කරගන්න. මේ ධර්මයේ ඇසීම තුල අපිට කොච්චර දේවල් ගොඩනගා ගන්න පුළුවන්ද බලන්න. අපි සාමාන්‍යයෙන් ජීවිතයේ ලෞකික ලෝකෝත්තර කියන දියුණු දෙකක් පිළිබඳ කතා කරනවා. අද බොහෝ දෙනා ජීවිතයේ පුළුවන් තරම් එකතුපාදා කරගන්නේ, ගොඩනගා ගන්නේ, ගමන් කරන්නේ මේ ලෞකික දියුණුව තුල පමණයි. ජීවිතේ බොහෝ වෙලාවට උදෑසන අවදි වුණ වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් ජීවිතේ ගොඩනගා ගන්නෙම ලෞකික දියුණුව. නමුත් පින්වතුනි, ඒ ලෞකික දියුණුව පමණක් අපිට මේ සංසාරයේ කෙලවර කරගන්නට හේතුපාදක වෙන්නේ නැහැ. ලෞකික දියුණුව මේ ලෝක වශයෙන් යම්කිසි දියුණුවක් ඇති කරගන්නට, මේ ලෝක වශයෙන් යම්කිසි මාර්ගයක සැපයක් ගොඩනගා ගන්නට හේතුපාදක වුණාට, අපිට ලෝකෝත්තර සුවය, ලෝකෝත්තර දියුණුවමයි නිරන්තරයෙන් පින්වතුනි මේ සසර ගමන සුවපත් කරගන්නට, සසර ගමන කෙටි කරගන්නට, උත්තම නිර්වාණ අවබෝධය පිණිස හේතුපාදක වෙන්නේ. ඒ නිසා ඒ උත්තම ලෝකෝත්තර සුවය ගොඩනගා ගන්නට යම් කිසි කෙනෙක් උනන්දු වෙනවා නම්, උත්සාහවන්ත වෙනවා නම්, මේ දහම් සුවය විඳින්නටම අවශ්‍යයි. ධර්මයේ තුල ඒ ලෝකෝත්තර සුවය, ලෝකෝත්තර දියුණුව හදාගන්න ක්‍රමය කියලා දෙනවා. ඒක තවත් විදිහකට කියනවා නම් ආධ්‍යාත්මික දියුණුව. ඒ ආධ්‍යාත්මික දියුණුවමයි පින්නතුනි ඔබ අප කවුරුත් අපේක්ෂා කළ යුතු වන්නේ. එහෙනම් මේ ධර්මයේ ඇසීම තුල ඒ ලෝකෝත්තර පාර කියලා දෙනවා. මේ සසර දුකෙන් අත මිදෙන්නට අවශ්‍ය පාර කියලා දෙනවා. උත්තම නිර්වාණය අවබෝධ කරගන්නට අවශ්‍ය පාර කියලා දෙනවා. ඒ වගේම අපේ වැරදි අඩුපාඩු නැති කරගන්නට අවශ්‍ය පාර කියලා දෙනවා. නිවැරදි මාර්ගයක ගමන් කරන්නට, අවබෝධයෙන් ජීවත් වෙන්නට පාර කියලා දෙනවා. අපි නොදන්නා දේවල් බොහෝමයක් ඉගෙන ගන්නට මේ ධර්මයේ තුල හැකියාව ගොඩනැගෙනවා. මෙහිම බලනකොට පින්වතුනි, මේ උත්තම ශ්‍රී සද්ධර්මයමයි අපේ ජීවිතයේ ඇසීම බවට, අහනේක බවට පත් කරගන්නට ඕනේ. එහෙනම් මේ ධර්මයේ තරම් වටිනා, ධර්මයේ තරම් මහා වටිනා ශ්‍රේෂ්ඨ උතුම් වූ දේශනාවක් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබ අප කොයි කවුරුත් මේ දහම ශ්‍රවණය කරන්නටම උනන්දු විය යුතුයි, උත්සාහවන්ත විය යුතුයි. පින්වතුනි, අතීතයේ ඔබ අහලා තියෙනවා, විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන සමයේදී එක්තරා ජාතක දේශනාවක් දේශනා කරනවා දහම්සොඬ ජාතකයේ කියලා. දහම්සොඬ රජතුමාට දහම් ශ්‍රවණය කරගන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. දහම්සොඬ රජතුමා ඉතාමත් කැමැති වෙනවා දහම් ශ්‍රවණය කරන්නට. නමුත් දහම කියලා දෙන්නට, දහම දන්න කෙනෙක් ඒ නුවරම, ඒ රටේම හිටියේ නැහැ. දහම්සොඬ රජතුමා කලකිරීමට පත් වෙන්නේ දහම් ශ්‍රවණය කරන්නට අවස්ථාවක් නැති නිසා. පාලකයා විදිහට මොනතරම්නම් ආසාවක් ඇති කරගත්තද දහම ශ්‍රවණය කරන්නට. දහම්සොඬ රජතුමා රාජපුරුෂයෝ අත යවනවා, කහවණු 500ක් යවමින්, කහවණු පොදියක් යවමින් ධර්මයේ දන්න කෙනෙක් ඉන්නවනම් රජමාලිගාවට ඇවිල්ලා ධර්මයේ කියලා දෙන්න, ඒ තැනැත්තට මේ කහවණු පොදියම ලබා දෙනවා කියලා. නමුත් පින්වතුනි, ඒ පළාතේම, ඒ නුවරම, ඒ රටේම ධර්මයේ ගැන දන්න කෙනෙක් හිටියේ නැහැ. රජතුමා නැවත වතාවක් අනබෙරකාරයෝ යවනවා, රාජපුරුෂයෝ පිටත් කරලා යවනවා. ධර්මයේ භාගයක් හරි හරි අඩක් හරි කියලා දෙන්න පුළුවන් යම් සමතෙක් ඉන්නවා නම් රජමාලිගාවට පැමිණෙන්න, ඒ තැනැත්තට මේ කහවණු පොදිය දෙනවා කියලා. පින්වතුනි, ඒත් ධර්මයේ භාගයක්වත්, ධර්මයේ අඩක්වත් කියලා දෙන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. අවම වශයෙන් සතරපද ගාථාවක්වත් පැහැදිලි කරලා රජතුමාගේ මේ ආසාව සංසිඳවා ගන්නට උදව් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තට ඇවිල්ලා ඒ උදව්ව කරලා දෙන්න කියලා මේ කහවණු පොදිය මේ තැනැත්තට බාර දෙනවා කියලා අනබෙර ගහන්න කියලා අනබෙර කරුව පිටත් කරලා එවුවා. නමුත් ඒ විදිහටවත් සතරපද ගාථාවක්වත් තේරුම සමග පැහැදිලි කරලා දෙන්න පුළුවන් පුද්ගලෙක් හිටියේ නැහැ. මේ කාරණාව පාදක කරගෙන දහම්සොඬ රජතුමා කලකිරෙනවා. දහම්සොඬ රජතුමා කලකිරීමට පත් වෙනවා. මම ධර්මය දන්නේ නැතුව මේ කරන පාලනයෙන්, මම මේ කරන රාජ්‍යයෙන්, එහෙම නැත්නම් මම මේ කරන රජකමෙන් කිසිදු පළක් ප්‍රයෝජනයක් නැහැ. මට මේ රජකම කුමටද? අවසානයේ තමන් මේ සෑම සියලු දෙයක් පිළිබඳවම කලකිරිලා වනගත වෙන්නට අදිෂ්ඨාන කරගන්නවා. වනගත වෙනවා. අවසානයේදී සක්‍ර දේවේන්ද්‍රයා යක්ෂ වේශයක් මවාගෙන දහම්සොඬ රජතුමා ළඟට අවුදින් විමසීමක් කරනවා මේ තමන්ගේ වන්නේ මොනවද කරන්නේ කියලා.
දහම්සොඬ රජතුමා මදක් බය වෙලා අවසානයේදී මේ යක්ෂයාට කියනවා, යක්ෂය නුඹටවත් පුළුවන්ද මා කෙරෙහි ධර්මයේ දේශනා කරන්නට? අවසානයේදී දැන් ශක්‍රදේවේන්ද්‍රයාට උවමනා කරලා තිබුණේ පින්වතුනි, සැබවින්ම මේ දහම්සොඬ රජතුමා රටේ පාලකයා, එතුමාට මෙච්චර උවමනාවක් කැමැත්තක් ධහම ශ්‍රවණය කරන්නට තියෙනවද කියලා හොයලා බලන්නට. ඉතින් ඒ අනුව පසුව ශක්‍රදේවේන්ද්‍රයා දැන් යක්ෂ වේශයක් මවාගෙන මේ ස්ථානයට ආවේ මේ දහම්සොඬ රජතුමාගේ තියෙන කැමැත්ත පිළිබඳ හොයලා බලන්න. එහෙම හොයලා බලන්න ආපු යක්ෂයා දැන් ශක්‍රදේවේන්ද්‍රයා යක්ෂ පෙනුමෙන් දහම්සොඬ රජතුමාට පවසා සිටිනව, මට නුඹට ධර්මයේ දේශනා කර කර ඉන්න ක්‍රමයක් අවස්ථාවක් නැහැ. මම නුඹව ආහාරයේ පිණිස ගන්නවා. දහම්සොඬ රජතුමා යෝජනාවක් ඉදිරිපත් කරනවා යක්ෂයාට. හොඳයි යක්ෂේ, මම නුඹේ ආහාරය වෙන්නම්. හැබැයි නුඹේ මාංශලාභයත් මගේ මේ ධර්ම ආශාවත් දෙකම සංසිඳෙන විදිහට යම්කිසි උපක්‍රමයක් කරමු. උඹ මට ධර්මයේ දේශනා කළයින් පස්සේ මම නුඹේ ආහාරය වෙන්නම්. බලන්න රටේ පාලකයා පවා දහම ශ්‍රවණය කරන්නට මොනතරම් ලෙන්ගතුකමක් ආසාවක් ඇති කරගත්තද. එහෙම ඉතාමත් දුර්ලභව මේ දහම ශ්‍රවණය කරගන්නට අවස්ථාවක් ගොඩනගා ගත්තා. අවසානයේදී මේ යක්ෂයා ඒ ස්ථානයේම මහා කළුගල් පර්වතයක් නිර්මාණය කරමින් දහම්සොඬ රජතුමාට කියනවා, හොඳයි රජතුමනි, නුඹට මම ධර්මයේ දේශනා කරන්නම්. නුඹ මේ ගල් පර්වතයේ මුදුනට නැගලා මේ ගල් පර්වතයේ මුදුනේ ඉඳන් මම පහත ඉන්නවා, මගේ කටට පනින්න ඕනේ. මේ කටට පනින අතර වාරයේදී මම ධර්මයේ දේශනා කරන්නම්. පින්නතුනි, රටේ පාලකයා වෙච්ච මේ දහම්සොඬ රජතුමා අවසානයේ මේ ගල් පර්වතයේ මුදුනට නැගලා මේ යක්ෂයාගේ කටට පයින්නවා. ඇයි මෙච්චර මේ රජකම් සියල්ලම අතහැරලා දාලා, සැප සම්පත් සියල්ලම අතහැරලා දාලා මේ වගේ මහා දුකකට වේදනාවකට මුහුණ පාන්නේ? දහම් මහන්ට තියෙන ආසාව. පින්නතුනි, ඒ අතින් ඔබ අප හැමදෙනාම භාග්‍යවන්තයි කියලා මම මුලින් පැහැදිලි කළේ, මේ වර්තමාන සමාජය තුළ ඔබ අපට කොයි තරම් බණහන්නට අවස්ථාවන් තිබෙනවද? ඔබ දැන් මේ ශ්‍රවණය කරන මේ වස්සාන ධර්මදේශනා නාලිකාව හරහා, ඔබ මේ අහන්නේ බුදු බණ, ඔබට මුද්‍රිත මාධ්‍යන් හරහා, ඒ වගේම විද්‍යුත් මාධ්‍යන් හරහා බොහෝ ලෙසින් දහම් ශ්‍රවණය කරන්නට අවස්ථාවන් තියෙනවා. ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ධර්මමය කාරණාවන් විමසන්නට අවස්ථාව තියෙනවා. ඒ අතින් අපි කොච්චර භාග්‍යවන්තද? දහම ශ්‍රවණය කරන්නට පුළුවන් පරිසරයක උත්තම ශාන්තිනායකයාණන් වහන්සේගේ උත්තම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් කාලවකවානුවක අපි ජීවත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ දුර්ලභ කාරණා ජයග්‍රහණය කරපු ඔබ අප කොයි තරම්නම් භාග්‍යවන්තද? ඒ නිසා ඒ කාරණා තුලින් අපි පුළුවන් තරම් අපේ ජීවිතය පින්නතුනි ප්‍රයෝජනය පිණිස, යහපත පිණිස, වැඩදායී භාවයට පත් කර ගැනීම පිණිස කටයුතු කළ යුතුමයි. ඉතින් අවසානයේදී දහම්සොඬ රජතුමා මෙච්චර කැපකිරීමක් කිරීම මේ ශක්‍රදේවේන්ද්‍රයා අගය කරමින් යක්ෂ වේශය අයින් කරගෙන ශක්‍රදේවේන්ද්‍රයා වශයෙන් පෙනී ඉඳගෙන මේ දහම්සොඬ රජතුමා තවුතිසා දිව්‍ය ලෝකයට රැගෙන විත් දහම් දේශනා කරලා ඒ වගේම තෑගි භෝග පවා ලබා දෙමින් නැවතත් මනුස්ස ලෝකයට රැගෙනාවක් කියලා මේ දහම්සොඬ ජාතක කතාවේ සඳහන් වෙනවා. ඉතින් මේ කතාදාමයන් තුල පවා අපිට යමක් හිතන්නට තියෙනවා. කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ජාතක කතා තුල තියෙන සුරංගනා කතා මේවා යථාර්ථයක් නෙමේ. අපි කොහොම හරි මේ දහම තුල මේ තියෙන මේ බෞද්ධ සාහිත්‍ය තුල අන්තර්ගත වෙන මේ කතාදාමයන් තුලින් පවා අපි හිතන්නට ඕන එක යමක් තියෙනවා. ඒ තමයි පින්නතුනි අපේ ජීවිතයට යම්කිසි ආදර්ශයක් ගන්නට යමක් තියෙනවා නම් ඒ උපරිම ආදර්ශය අපේ ජීවිතයට අරගැනීම. ඒ නිසා මේ කොරෝනා වසංගත කාලේ ඔබට වෙනදවග්ගේ පන්සලකට ගිහිල්ලා එහෙම නැත්නම් මහානීය පින්කම් සංවිධානය කරලා කරන්නට පුළුවන් කාලවකවානුවක් නෙමෙයි. මේ පවතින මහා විසනකාරී ව්‍යාධි දුක්ඛ දෝමනස්යන් හමුවේ ඔබට ඔබේ නිවසේ ඉඳගෙන ආරක්ෂක ක්‍රමවේද, ඒ වගේම සෞඛ්‍ය උපදෙස් පිළිගනිමින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන මේ උත්තම ආධ්‍යාත්මීය සුවය සොයනවා විනා වෙන කුමක් කරන්නද? නමුත් අද බොහෝ දෙනා මේ රෝගාබාධයන් හමුවේ පවා ජීවිතය යථාර්ථය හොයන්නට වෙහෙස මහන්සි වෙන්නේ. ඒක මහා සෝචනීය තත්වයක්. ඒ නිසා පින්වතුනි, අපි පුළුවන් තරම් ජීවිතයේ අවබෝධයම හොයන්නට අවශ්‍යයි. අපි මේ ලෝකේ දුර්ලභ කාරණා කීපයක් ජයග්‍රහණය කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කිච්චෝ manuss පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සබ්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උප්පාදෝ. මේ ලෝකේ දුර්ලභ කාරණා කීපයක් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා.
ඒ අතර පළවෙනි කාරණාව තමා පින්නතුනි මිනිසත් ජීවිතයක් ලබනවා කියන කාරණාව. දැන් බලන්න මේ කතා කරන මමත් ශ්‍රවණය කරන සුපින්වත් ඔබත් මේ ලෝකේ දුර්ලභ කාරණාවක් වෙච්චේ මිනිසත් ජීවිතේ ලැබුවනේ. හැමෝටම මිනිසත් ජීවිතයක් ලබන්න පුළුවන්ද? ඔබ හිතලා බලන්න. අපිට ඒ කාරණාව පැහැදිලි කරගන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ සතර මහා අපාය ගැන පැහැදිලි කරනවනේ. සතර මහා අපාය තුල එක ලෝකයක් තමයි මේ තිරිසංගත ලෝකය කියලා කියන්නේ. අපිට අනිත් ලෝක පෙනෙන්නේ නැති වුණාට තිරිසංගත ලෝකේ අපේ මේ පියවි හැට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සත්ව ලෝකයේ තුල තිරිසංගත ලෝකයේ තුල සත්වයෝ කොච්චර ජීවත් වෙනවද බලන්න. අපා දෙපා සිව්පා බහුපා කියන සත්ව වර්ගීකරණ යටතේ දැම්මහම මොන තරම්නම් තිරිසංගත ලෝකේ සත්වයෝ ජීවත් වෙනවද? පියාඹන සත්තු, බඩගාන සත්තු, ජලයේ ජීවත් වෙන සත්තු, කකුල් දෙකේ, කකුල් හතරේ මේ විවිධාකාරයේ සත්වයෝ ජීවත් වෙනවා. ඒ සත්වයෝ අතර බලන්නකෝ එක කූඹි ගුලකට හිත යොමු කළොත් මොන තරම්නම් කූඹි ගුලක කූඹි ජීවත් වෙනවද? මේ මහා පෘථුවියේ අපිට හිතන්නට බැරි තරම්, ගණනය කරන්නට බැරි තරම්. තවත් කොටස් දෙකකට වර්ග කළොත් ඇහැට පෙනෙන ජීවීන් සහ ඇහැට නොපෙනෙන ජීවීන්. අපේ ඇහැට නොපෙනෙන ජීවීන් මේ අපේ ශරීර කූඩුව පුරා කොච්චර එළිලා ඉන්නවද? අපිට පේන්නේ නැහැ. මේ ප්‍රාණීන්. එහෙම බලපුවාම පින්වතුනි මේ තිරිසංගත ලෝකේ කොච්චර සත්වයෝ ජීවත් වෙනවද? එහෙව් තිරිසංගත ලෝකයක් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ මිනිසා ජීවිතය ලබන්නට මම මොන තරම් සංසාරේ පුණ්‍යවන්ත වුණාද? සංසාරේ මොන තරම් මං පින් කරගත්තද? ඒ දෙවැන්ත පුණ්‍ය කර්මවල කුසල කර්මවල ප්‍රතිවිපාකයක් විදිහටමයි මට මිනිසත් ජීවිතයක් ලබන්නට වාග්ය ගොඩ නැගුණේ. ඒ නිසා ඔබ මේවා ගැන නිතර නිතර හිතන්න. ඒ මිනිසත් ජීවිතයේ තුලත් පින්නතුනි කිච්ඡං මච්ඡාන ජීවිතං අංග සම්පූර්ණ මිනිසත් ජීවිතයක් ලබන්නට වාග්යවන්ත වුණා. ඔබට උපතින් ඇස් දෙක පේනවා, ඔබට උපතින්ම කන් දෙක ඇහෙනවා, ඔබට උපතින්ම ගඳ සුවඳ ආග්‍රහණය කරන්නට පුළුවන්, ඔබට උපතින්ම රස දැනෙනවා, ඔබට උපතින්ම ස්පර්ශය අවම වශයෙන් කුඩා මදුරුවෙක් ඇවිල්ලා දෂ්ට කළත් දැනෙන සියුන් සංඥාවන් පවා පිහිටලා තියෙනවා. සමහර ඇතෝ ඉන්න උපතින්ම සමහර වෙලාවට ඇස් දෙක පෙනෙන්නේ. මේ දහම් ශ්‍රවණය කර නැත්තම් ඒ විදිහට හිටියොත් ඔබ දුක් වෙන්න එපා. අපි සංසාරයේ කරපු අකුසල කර්ම කෙසේ හෝ වින්දනය කරන්නට වෙනවා. අපි මේ භවයේ දන දන කිසිදු අකුසලයක් නොකලට පින්නතුනි පෙර භවයේ කරපු අකුසල කර්මයන් අපිට විඳින්නට සිද්ධ වෙනවමයි. තුන් ලොවක් සනසවදාල සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් පෙර සංසාරයේ තුල කරපු අකුසල කර්මයන් වල ප්‍රතිවිපාක විඳින්නට සිද්ධ වුණා. අපි මේ දරුණු රෝගාබාධයක් පිළිබඳ මේ කතා කරන වකවානුව තුලදී භාග්‍යවතුන් වහන්සේ රෝගාබාධයන් වලට මුහුණ පෑවා. ඒකට විවිධ සංසාරේ කරගත් අකුසල කර්මයන් සමහර අවස්ථාවන් වලදී බලපෑවා. උන්වහන්සේට දරුණු හිසේ අමාරුවක් පැවතුණා, දරුණු කොන්දේ අමාරුවක් පැවතුණා. ඒ වගේම අවසාන කාලයේදී ලේ අතිසාර යමින් මහා වේදනා වින්දනය කළා. ඉතින් ඒ වගේ අවස්ථාවන් භාග්‍යවතුන් වහන්සේටත් මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ වගේම තමයි දේවදත්ත හාමුදුරුව ගල් පෙරලපු අවස්ථාවේදී ඒ ගලේ පතුරක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ඇඟිල්ලක වැදිලා අවසානයේ ජීවක වෙදතුමාට වෛද්‍යවරයාට සැත්කමක් කරන්නට තරම් ඒ රෝගය, ඒ ව්‍යාධිය මහා වේදනාවක් බවට පත් වුණා. ඉතින් මෙහෙම බලපුවාම පින්නතුනි භාග්‍යවතුන් වහන්සේත් අසනීප වෙච්ච අවස්ථා ගැන දහමේ සඳහන් වෙනවා. එතකොට එහෙම බලනකොට මේ වගේ ව්‍යාධි දුක්ඛ දෝමනස්යන් වලට කොයි කාටත් මුහුණ පාන්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙර සංසාරයේක මාළු වල්ලන තැනක ඉඳගෙන බලාගෙන සතුටු වෙනවා. මාළු උඩ පැන පැන දඟලන දිහා බලාගෙන සතුටු වීම පාදක කරගෙන උන්වහන්සේට ඒ වගේ ප්‍රතිවිපාක මේ ව්‍යාධි දුක්ඛ දෝමනස්යන් තුලින් විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ විවිධ අකුසල කර්මයන් පාදක වෙලා භාගතුන් වහන්සේට ඒ වගේ අකුසල කර්ම විඳිනේ කරන්නට සිද්ධ වුණා. ඉතින් ලෙඩ රෝගවලට පත් වෙනකොට උන්වහන්සේ ජීවක වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත්තා. උන්වහන්සේ ජීවක වෛද්‍යවරයාගෙන් බෙහෙත් හේත් ආදිය ලබා ගත්තා. යම් යම් අවස්ථාවන් වලදී දහම තුල පැහැදිලි කෙරෙනවා ජීවක වෛද්‍යවරයා භාග්‍යවතුන් වහන්සේට විරේක සපයාලමින් බුදුරජාණන් වහන්සේගේ රෝග
සුව කරන්නට මහා කැපකිරීම කළා. ඉතින් ජීවක වෛද්‍යවරයාත් සංසාරයේ පුරාවටම පාරමී ගුණධම් පූර්ණේ කරගෙනනවා භාග්‍යවතුන් වහන්සේ නමකටම උපස්ථාන කරන මේ එකකට එකක් පින්නතුනි බැඳිලා තියෙන්නේ. සංසාරය කියලා කියන්නේ වගේ මහා ගමනක්. මේ දහම් දේශනා කරන මමත් ඔබට දහම් දේශනා කරන්නට සංසාරයේ පුරා ඇවිදගෙනවිලා තියෙනවා. ඔබත් දහම් ශ්‍රවණය කරන්නටම දහම් ශ්‍රවණය කරමින් මේ දහම් චාරිකාව එහෙම නැත්නම් ධර්මමය මාර්ගයේ තුල ඔබ අප කවුරුත් එකිනෙකාට බද්ධ වෙමින් මේ සංසාරය තුල ගමන් කරනවා. මේක තමයි සංසාරයේ ස්වභාවය. ඉතින් ඒ විදිහට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පවා ප්‍රතිකාර ගත් අපිට මේ කාරණා හැමෝම හිතන්නට ගොඩක් දේවල් තියෙනවා. අද මේ මහා ව්‍යසනකාරී රෝගාබාධයන් හැමෙදී වුණත් අපි ලෙඩක් දුකක් වෙනකොට ප්‍රතිකාර ලබාගත යුතුයි. කෙනෙක් හිතනවා නම් සමහර ඇතු හිතනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර බුද්ධ පූජාදී කටයුතු කරලා ආමිස පූජාවන් තුළින් ලෙඩ රෝග සුවපත් කරන්නට පුළුවන්, පිරිත් දේශනාවන් පැවැත්වූ තරමින් ඒ ලෙඩ රෝග සුවපත් කරන්න පුළුවන්. පින්නතුනි ආශිර්වාදයේ සහ සුවපත් වීම කියලා කියන්නේ දෙකක්. ලෙඩ රෝගාබාධයන් භාග්‍යවතුන් වහන්සේට හටගැනුණු අවස්ථාවන් වලදී පවා උන්වහන්සේ ප්‍රතිකාර ගත්තා. උන්වහන්සේ ධර්මයෙන් පිළිබඳ අවබෝධය තියෙන මේ තුන් ලෝකයේ පිළිබඳ අවබෝධය තියෙන තුන් කාලයේම දැකපු මේ ලෝකයේ යථාර්ථය ලෙසින් අවබෝධ කරගත්ත සාන්තිනායකයන්න් වහන්සේ මම කියන හැඟීමෙන් ප්‍රතිකාර නොගෙන හිටියේ නෑ. උන්වහන්සේ පවා අසනීප වෙච්ච අවස්ථාවන් වලදී ප්‍රතිකාර ගත්තා. එහෙනම් මේ සාමාන්‍ය පුහුදු මනසක් තියෙන මට ඔබට අපට කාටත් පින්නතුනි ධර්මයේ සුවය පවතිනවා. නමුත් ලෙඩක් දුකක් වෙනකොට අපි ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඒ කරුණු කාරණා හිතන්නට හොඳ අවස්ථාවක් මේ ධර්ම කාරණාවන්. ඒ නිසා පින්නතුනි තමන්ට රෝගයක් හටගත්තාම සමහර ඇතු ඉන්නවා මේ මහා ව්‍යසනකාරී කාලයකදී ඒව සංගවගෙන ඉන්නවා. අන්න අයට සමහර වෙලාවට තමන්ගේ රෝගාබාධයන් පතුරවන්නට කටයුතු කරනවා. ඉතින් අපි හිතන්නට ඕනේ එහෙම නෙමේ, තමන්ගේ අසනීපයක් තමන්ගේ රෝගයක් තවත් කෙනෙක්ට නොවැළඳෙන්නට තමන් දැහැමි වෙන්නට ඕනේ. ඒක තමා තමන්ගේ තියෙන මෛත්‍රී ගුණය, මෙත් සහගත භාවය. ඉතින් ඒ වගේ මෙත් සහගත සිතුවිලි තියෙනවා නම් කොච්චර වටිනවද? ඒ වගේම මේ කාලය පුරාම තමන්ට පුළුවන් නම් මේ ව්‍යාධි දුක්ඛ දෝමනස්යන් පිළිබඳ අවබෝධය ඇති කරගෙන භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්න මේ දුක්ඛ දෝමනස්යන් පිළිබඳ සිහිපත් කරන්න කොච්චර වටිනාකමක් තියෙනවද? ලෝතුරු බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ධම තුල, විශේෂයෙන්ම උන්වහන්සේ මංගල ධම් දේශනාව වූ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තුලදී පැහැදිලි කරනවා, ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ මහා දුක් ගොන්නක් අපි කොයි කවුරුත් කරපින්නගෙනවිල්ලා තියෙන්නේ. ඒ අතර පින්නතුනි පළවෙනි දුක කියලා කියන්නේ ඉපදීම. මේ ලෝකෙ ඉපදීම ලැබපු අපි මහා දුකකට උරුමකම් කිව්වා. එතකොට මේ දුකත් එක්කලා අපි හැමදෙනාම ජරා ජීර්ණත්වයටපත් වෙනවා. වයසට යනවා. අපේ පිවිතුරුව තියෙන හැම රැලි වැටෙනවා නම් අපේ දත් ටික හැලිලා යනවනම් අපේ කේශ කලාපේ සුදු බවටපත් වෙනවනම් ඒ වගේම අපේ ඇසීම දුබල වෙනවනම් පෙනීම දුබල වෙනවනම් ආග්‍රහණාදිය දුබල වෙනවනම් මේ වගේ මහා විවිධ විකෘතිතාවලටපත් වෙනවනම් ඒ ව්‍යාධි දුක ඒ වගේ ජරා ජීර්ණත්වයට පත්වීම හැමුවේ අපි කොච්චරනම් පිනතුනි අසරණ භාවයටපත් වෙනවද? ඒ වගේම ව්‍යාධිපි දුක්ක ලෙඩ රෝගවලට පත්වීම මොනතරම් අසරණ වෙන්න හේතු පාදක වෙනවද? ඒ වගේම තමයි භාගතුන් වහන්සේ විවිධ රෝගාබාධයන් පිළිබඳ පැහැදිලි කරනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සෙම කිපීම මගින් ලෙඩ රෝග හට ගන්නට පුළුවන්. වාතයේ කිපීම මගින් ලෙඩ රෝග හට ගන්නට පුළුවන්. පිත කිපීම මගින් ලෙඩ රෝග හට ගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට පින්වතුනි විවිධ ව්‍යාධි දුක්ඛ දෝමනස්යන් වලට මේ කතා කරන මටත් ශ්‍රවණය කරන ඔබටත් මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා ඒ ලෙඩ රෝගාබාධයන් වලට පත් වෙනවා නම් මේ ජීවිතය තුල කොහෙද අපි සැපයක් කියලා අරගන්නේ? අපි කොහෙද මේ ජීවිතය තුල මහානීය සැපයක් සුන්දරත්වයක් තියෙනවා කියලා එකතු කරගන්නේ? මේ ඔක්කොම తాවකාලික සැපයන් හැමුවේ අපි හිතාගෙන ඉන්නවා ඒ සියල්ල මිස්තිර සැප කියලා.
එහෙනම් මේ ලෙඩ රෝගාබාධයන් තුලදිවත් පින්නතුනි අපි අපේ ජීවිතය පිළිබඳ හිතන්නට අවස්ථාවක් කරගන්නට ඕනේ. හොඳ උදාහරණයක් තියෙනවා. රට්ඨපාල හාමුදුරුවන්ගෙන් බණ අහන්නට කුරු රටේ ප්‍රධාන රජතුමාට හොඳ ආසාවක් තිබුණා. ඉතා කැමැත්තෙන් පසුවිච්ච රට්ඨපාල හාමුදුරුවන්ගෙන් බණ අහන්නට කැමැත් ඇති කරගත්ත කුරු රටේ රජතුමා දිනක් රට්ඨපාල හාමුදුරුව වැඩම කරවගෙන දහම් දේශනාවක් පවත්වනවා. දහම් දේශනාව පවත්වන අවස්ථාවේදී මේ රට්ඨපාල හාමුදුරුව දහම් දේශනාව ආරම්භ කරගෙන දහම් දේශනා කරන අතරවාරයේදී රජතුමාට පැහැදිලි කරනවා, රජතුමනි, අපි හැමදෙනාම මේ සංසාර ගමන තුල අතරමං වෙච්ච ඇත්තෝ. අපිට මේ ජීවිතයේ තුල කාත් කවුරුවත් නැහැ. අපි කොයි කවුරුත් අසරණයි. තමන්ට කියලා ඉන්නේ තමන් විතරයි. තමන්ට වෙන පිහිටක් නැහැ. තමන්ට වෙන පිළිසරණක් නැහැ. මේ විදිහට මේ රට්ඨපාල හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය, උත්තම ශ්‍රී සද්ධර්මය පැහැදිලි කරලා දෙනවා මේ කුරු රටේ රජතුමාට. මේ කරුණු කාරණාවන් අහගෙන ඉඳපු කුරු රටේ රජතුමාට යම්කිසි ගැටලුවක් මතුවෙනවා. මොකද්ද ගැටලුව? පින්නතුනි, තමන්ට ඕන තරම් මේ රටේ රටවැසියෝ ඉන්නවා. දැන් කුරු රටේ රජතුමා හිතනවා මේ හාමුදුරුවෝ කියන කාරණාව මට ගැළපෙන්නේ නැහැ. හාමුදුරුවෝ කියන, රට්ඨපාල හාමුදුරුවෝ කියන කාරණා පැහැදිලි කරන කාරණා මේ ඇතන් මේවා මට ගැළපෙන්නේ නැහැ. රජතුමා හිතනවා රජතුමාට ඕන තරම් මේ රටවැසියෝ ඉන්නවා. තමන්ගේ අන්තප්පුරේ බිසෝවරු ඉන්නවා. රජමාලිගාවේ ඕන තරම් රාජපුරුෂයෝ, අමාත්‍යෝ ඉන්නවා. මේ හැමදෙනාම ඉන්න මම කොහොමද අසරණ භාවයට පත් වෙලා තියෙන්නේ? මට ඕන තරම් පිරිසක් ඉන්නවා. මේ විදිහේ කල්පනා කරපු මේ කුරු රටේ රජතුමා රට්ඨපාල හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව මොහොතක් මදකට නවත්තලා, ස්වාමීනි මට ගැටලුවක් තියෙනවා විමසන්නට. හාමුදුරුවෝ අහනවා රජතුමනි, පවසන්න ඔබේ ගැටලුව කුමක්ද? රජතුමා, කුරු රටේ රජතුමා රට්ඨපාල හාමුදුරුවන්ට කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ පැහැදිලි කළා මේ ජීවිතය ගත කරන ඔක්කොම අපි අසරණ භාවයෙන් යුක්තව ජීවත් වෙන්නේ. අපිට කාත් කවුරුවක් නැහැ, තමන්ට තමන් විතරයි. නමුත් ස්වාමීනි මට ওই කාරණාව ගැළපෙන්නේ නැහැ. මොකද මට ඕන තරම් මේ රටේ රටවැසියෝ ඉන්නවා. මට ඕන තරම් මගේ අන්තපුරේ බිසෝවරු ඉන්නවා. මට ඕන තරම් මේ රජමාලිගාවේ රාජපුරෝහිතවරු, ඕන තරම් රාජ අමාත්‍යවරු, ඕන තරම් පිරිසක් ඉන්නවා. ඉතින් එහෙම මහා පිරිස් බලයක් තියෙන, පරිවාර සම්පත්තියක් තියෙන මම කොහොමද අසරණ වෙන්නේ? ඒ නිසා ওই කාරණාව ස්වාමීනි මට ගැළපෙන්නේ නැහැ නේද? රට්ඨපාල හාමුදුරුව මොහොතක් නතර වෙලා රජතුමාගෙන් විමසනවා, රජතුමනි ඔබට නිදංගත රෝගාබාධයන් තියෙනවද? නිදංගත ව්‍යාධි දුක්ඛ දෝමනස්යන් තියෙනවද කියලා රජතුමාගෙන් විමසනවා. ඒ අවස්ථාවේදී පින්වතුනි රජතුමා උත්තර දෙනවා ඉතාමත් ක්ෂණිකව, අනේ ස්වාමීනි මේ කතා කරන අවස්ථාවේදීත් මයින් ඉතාමත් අපහසුතාවයෙන්. මොකද අනේ ස්වාමීනි මට නිදංගත වාත අමාරුවක් තියෙනවා. ඒ වාත අමාරුව මොනතරම් උත්සන්න වෙනවද කියලා කියනවා නම් ස්වාමීනි, මම ඇතැන් වෙලාවට මරණයට පත්වේ දෝයි කියන සැකයෙන් මගේ බිරින්දෑවරු, මගේ අන්තපුරේ කාන්තාව බිසෝවරු අඬනවා, වැළපෙනවා. විවිධ වෛද්‍යවරු ඇවිල්ලා මට ප්‍රතිකාර කරන්නට හැදුවත් ඒ ප්‍රතිකාර හමුවේ මා බොහෝ අසරණතාවයෙන් යුක්තව කටයුතු කරන්නේ. ඉතින් එහෙම අසරණ වුණු වාර ගණන අනන්තයි ස්වාමීනි. ඉතින් ඒ නිසා එහෙම රෝගාබාධයක් මට තියෙනවා, නිදාගත වාත අමාරුවක් තියෙනවා. රට්ඨපාල හාමුදුරුව නැවතත් රජතුමාගෙන් විමසනවා, රජතුමනි දැන් ඔබ මුලදී පැවසුවා ඕන තරම් ඔබට පිරිසක් ඉන්නවා කියලා. ඉතින් රජතුමනි ඔබට තිබුණනේ ඔබගේ ඔය රෝගයෙන් ඔබ වටා වට වෙලා ඉන්න ඔය බිසෝවරුන්ට, ඔය රාජපුරුෂයෝ කියන රාජමාලිගාවේ ඉන්න රාජපුරුෂයන්ට, රාජපුරෝහිතවරුන්ට, ඒ වගේම රටවැසියන්ට, මේ හැමෝටම ටික ටික බෙදලා දෙන්න පුළුවන් ඔබේ රෝගය. ඇයි එහෙම කළේ නැත්තේ? ඔබ වෙනුවෙන් ගොඩක් අය පෙනී සිටින්නට ඉන්නවා කියලා කිව්වනම් ඒ විදිහට කරන්න පුළුවන්කම තිබුණානේ. අවසානයේදී මේ රට්ඨපාල හාමුදුරුවන්ගේ දේශනාව මේ පැහැදිලි කිරීම හමුවේ පින්වතුනි කුරු රටේ රජතුමා යථාර්ථය පසක් කරනවා. අනේ ස්වාමීනි සාදු සාදු ඔබ වහන්සේ පවසන මේ යථාර්ථය මට දැන් පැහැදිලි වෙනවා. අපි හැමෝම අසරණ වෙච්ච ඇත්තෝ. දැන් හිතලා බලන්න මේ මහා ව්‍යසනකාරී කොරෝනා ආබාධයේ තමන්ට හැදුනහම කොච්චර වේදනාවක් තමන්ට විඳින්න වෙනවද? සමහර ඇත්තන් විසින් කිසිදු පරිස්සමක් නැතුව, කිසිදු ආරක්ෂාවක් නැතුව, මේ රෝගාබාධයන් පිළිබඳ කිසි අවබෝධයක් නැතුව සමහර වෙලාවට කාලය ගත කරනවා.
සමහර වෙලාවට සෞඛ්‍ය නීති රීති පිළිපදින්නේ නැතුව ඒ දෙන අවවාද උපදේශ පිළිගන්නේ නැතුව කටයුතු කරනවා. මේ රෝගය හැදුනොත් එහෙම තමන් කොච්චර අසරණ භාවයකට පත්වේද කියලා කීයෙන් කී දෙනාද හිතන්නේ? ඒ වගේ මේ වගේ රෝගාබාධයකට මුහුණ දෙනකොට කොච්චර වේදනාවක් තමන් විසින් තනියම වින්දනය කරන්නට වෙනවද? ඔබට ඕන තරම් අත්දැකීම් තියෙනවා මේ වර්තමාන කාලය පුරා මොන තරම්නම් මිනිස්සු අසරණ භාවයට පත්වෙනවද. මේ දහම් ශ්‍රවණය කරන මොහොතක් තුලදී පවා මිනිස්සු මොන තරම්නම් මරණයට පත්වෙනවද. ඒ වගේ අසරණතාවයකට පත්වෙන මේ කාලවකවානුවක ඔබට මේ දහම එදාර රට්ටපාල හාමුදුරුව කුරු රටේ රජතුමාට පැහැදිලි කළා මෙන්ම ඔබටත් හිතන්නට හොඳ අවස්ථාවක් කරගන්නට පුළුවන්. අපි හැමෝම අසරණයි. අපි හැමෝම අසරණ භාවයෙන් යුක්තව කටයුතු කරන්නේ. ඒ නිසා තමන්ට තමන් විතරයි. ඒ නිසා ඔබ නිරන්තරයෙන් මතක තියාගන්නට ඕනේ තමන්ගේ ආරක්ෂාව තමා විසින් සලසා ගන්නට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට පිහිට පිණිස පවතින්නේ තමන්මයි. ඒ නිසා තමන්ගේ පිහිට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගන්නට ඕනේ. මේ දහම් ශ්‍රවණය කිරීම තුලත් පින්නතුනි ඒ ඇති කරගන්න උත්තම ආධ්‍යාත්මීය සුවයේ තියෙන තමන්ටම. ඔබගේ අම්මා ඔබ වෙනුවෙන් පින් කරන්නේ නැහැ. ඔබේ තාත්තා ඔබ වෙනුවෙන් පින් කරන්නේ නැහැ. ඔබ පින් කරන්නේ රැගෙන ඔබ කරන පින් ගුණධම් රැගෙන යන්නේ ඔබ විසින්මයි. ඔබේ අම්මා තාත්තා කරන පුණ්‍ය කර්මයන් රැගෙන යන්නේ ඔවුන් විසින්මයි. ඉතින් මේ කාරණා හිතන්නට ඕනේ. අපිට පුළුවන් පින්පෙත් අනුමෝදන් කරන්න, අන් අයට ආශිර්වාද කරන්න. නමුත් පින්වතුනි අපි ගොඩනගා ගන්න දේවල් රැගෙන යන්න තියෙන අපිටමයි. අද බොහෝ දෙනා මේ කාරණාවන් පිළිබඳ අවබෝධයක් නැතුව පුළුවන් තරම් මේ බාහිර ලෝකයත් එක්ක ගැටිලා ලෞකික දියුණුව පමණක් අපේක්ෂා කරමින් ඒ දේවල් රැස් කරනවා. නමුත් ඒ ලෞකික කිසිවක් අපිට රැගෙන යන්නට පුළුවන් කමක් නැහැ. අපි කවදාහරි මරණයට පත් වෙනවා. එහෙනම් මේ මරණ දුකට පත්වීම කොහෙද සැපයක් වෙන්නේ? ලෙඩ රෝගවලට පත් වෙනවා වගේම මරණයටත් පත් වෙනවා. මරණම්පි දුක්ඛං. ඒ මරණයන් හමුවේදී පින්නතුනි මරණයට පත්වීම තුලදී අපිට කොහෙද සැපයක් දකින්නට පුළුවන්කම තියෙන්නේ? එහෙනම් ඒ විදිහේ විවිධ දුක්ඛ දෝමනස්යන් වලට පත්වෙන බව භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ අතරත ප්‍රියයන්ගෙන් වෙන්නෙන්නට සිද්ධ වීම, අප්‍රියන් එක්ක එකතු වෙන්න ගැටෙන්නට සිද්ධ වීම ආදී කරුණුකාරණා බොහෝමයකට ඔබ අප කොයි කාටත් මුහුණ පාන්නට සිද්ධ වෙනවා. අපි බොහෝ වෙලාවට ආශා කරන, ප්‍රිය කරන, කැමති දේවල් අපිට නොලැබිලා යනවා. ඒ තුල කොහෙද අපිට සැපයක් ගැන කතා කරන්න තියෙන්නේ? ඉතින් මෙහිම බලපුවාම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ඉතාමත් ලස්සනට අපිට පැහැදිලි කරලා දුන්නේ මේ යථාර්ථය අවබෝධ කරගන්න කියලා. මේ මහා දුක් ගොන්නක් කරපින්නාගෙන යන ගමන තුල ඔබ අප කොයි කාටත් තියෙන්නේ මේ සසර තුල අවබෝධය ඇති කර ගැනීමමයි. මේ සසර දුකෙන් අත මිදීමමයි. උත්තම නිර්වාණය පසක් කිරීමමයි. ඒ ඇරෙන්නට ඔබ අප කොයි කාටවත් පින්නතුනි වෙන සැනසීමක් ඇත්තේ නැහැ. ඉතින් අද ධර්ම දේශනාව සඳහා මම පාදක කරගත් ගාථා රත්නිය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ ධම්මපද පාළියේ ගාථාවක්. කුඹූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ටපෙත්වා යෝදේත මාරං පඤ්ඤාබුදේන ජිතංච රක්කේ අනිවේස නෝසියා. මේ ගාථා රත්නයේ ධම්මපද පාළියේ චිත්ත වර්ගයේ සඳහන් වෙන ගාථාවක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන සැවැත්නුවර වැඩවාසය කරන සමයේදී භික්ෂුන් වහන්සේලා 500 නම බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරමින් හිමාල වනයේට භාවනා කිරීම පිණිස පිටත් වෙලා යනවා. 500ක් භික්ෂුන් වහන්සේලා භාවනා කිරීම පිණිස පිටත් වෙලා යනවා. භාවනා කරන්නට යන අවස්ථාවේදී ඒ හිමාල වනය ආශ්‍රිත විඳපු බොහෝ ගම්වැසියෝ එකතු වෙලා අනේ අපිට මහා පුණ්‍ය නිදානයක් පහළ වුණා, උන්වහන්සේලාට අපූපස්ථාන කරන්න හොඳ අවස්ථාවක් ගොඩ නැගුණා කියන සදහැ සිතවිලි ගොඩ නගාගෙන බොහෝ උපාසක උපාසිකාවන් මේ භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් අපූපස්ථාන කරන්නට යෙදෙනවා. ඉතින් මෙහෙම ටික දවසක් යනකොට ඒ වනාන්තරයේ සුදුසු තැන්වල භාවනා කිරීමට මේ භික්ෂුන් වහන්සේලා පටන් ගත්තා. එහෙම කාලේ ගත වෙනකොට මේ වනාන්තරයේ ඉඳපු වෘක්ෂ දේවතාවුන් වහන්සේලා ගස්වලට අරක්ගෙන ඉඳපු විවිධ වෘක්ෂ දේවතාවුන් වහන්සේලා ඒ ස්ථානවලින් ඉවත් වෙලා ඉන්නවා. නමුත් උන්වහන්සේලා භාවනා කරලා නැවතත් වැඩම කරන පාටක් නැහැ. මේ දෙවිවරු මොකද කරන්න පටන් ගත්තේ? ටික දවසක් යනකොට අපිට ඉන්න තියෙන වාසස්ථාන නැති වෙලා යනවා.
භික්ෂුන් වහන්සේලා අපිට පහලින් වැඩවාසය කරනකොට මේ ගස්මුදුනේ අපි සිටින එක සුදුසු නෑ. එනිසා මේ ස්වාමින් වහන්සේලා මෙතනින් වහාම ඉවත් කරන්නට ඕනේ කියන හැඟීමෙන් මේ දේවතාවරුන් මොකද කරන්නේ? අවසානයේදී පින්නතුනි විවිධ අමනුෂ්‍ය ස්වරූපයෙන් විවිධ දුර්ගන්ධයන් වහණය වෙන විදිහට, ඒ වගේම විවිධ ශබ්ද බද්ද ඇහෙන ස්වරූපයට කටයුතු කරන්නට යෙදුණා. මේ නිසා මෙතන භාවනා කරපු බොහෝ භික්ෂුන් වහන්සේලා එන්ට එන්ටම තමන්ගේ අරමුණ වෙනත් මගකට යොමු කළා. උන්වහන්සේලා බියටපත් වුණා. උන්වහන්සේලා පුහුදුම් බව නිසා තමන්ට ආපුකාරයේ හරියටි කරගන්නට බණ භවනාදී කටයුතු කරගන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් මේ කාරණා හමුවේදී භික්ෂුන් වහන්සේලා එන්ට එන්ටම පින්නතුනි කෘෂ වුණා, කෙට්ටු වුණා. අවසානයේදී එකිනෙකා සමග කතා කරනකොට හැමෝටම මේ මහා විපත්තියට මුහුණ දෙන්න සිද්ධ වෙලා මේ 500 දෙනාම භික්ෂුන් වහන්සේලා නැවත කතා වෙලා නැවතත් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. බුදුරජාණන් වහන්සේ විමසනවා, ආ මහණෙනි, ඔබ වහන්සේලා ගිය පරිද්දෙම බණ භාවනාදී කටයුතු වල නිරත වුණාද? මනාලෙස කමඨහන් වැඩුවද? භාවනා සිද්ධ කළාද? මෙහෙම භාග්‍යවතුන් වහන්සේ විමසනවා. ඒ අවස්ථාවේදී පින්වතුනි භික්ෂුන් වහන්සේලා එකිනෙකාගේ මුහුණු බලාගෙන භාග්‍යවතුන් වහන්සේට පවසා සිටිනවා, අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අපි ගියපු අරමුණ නිසියාකාරව සිද්ධ කරගන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි ටික දවසක් බණ භාවනාදී කටයුතු වල නිරත වුණා. ඒ ගංවැසියන් අපිට පුළුවන් තරම් අපූපස්ථානාදී සිද්ධ කළා. ඒ හැම දෙයක්ම තිබුණත් අපිට ඍෂිසේ භාවනාදී කටයුතු කරගන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ කුමක් නිසාද මහණෙනි? භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, අනේ භාග්‍යතුන් වහන්ස, අපිට ටික දවසක් යනකොට විවිධ මහා දුර්ගන්ධයන් වලට මුහුණ පාන්න සිද්ධ වුණා. දුර්ගන්ධයන් වහණය වෙන්න පටන් ගත්තා. ඒ වගේම විවිධ ශබ්ද බද්ද ඇහෙන්න පටන් ගත්තා. අමනුෂ්‍ය රූප පේන්න පටන් ගත්තා. මේ වගේ මහා විවිධ ස්වરૂපේ කාරණාවන් වලට අපි හැමෝටම මුහුණ පාන්න සිද්ධ වුණා. අපි ගියපු අරමුණ ඉටු කරගන්නට බැරි වුණා භාග්‍යතුන් වහන්ස කියලා බුදුරජාණන් වහන්සේට මේ කරුණු කාරණා පවසා සිටිනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී පින්වතුනි දේශනා කරනවා උත්තම කරණීය මෙත්ත සූත්‍රය. මේ කරණීය මෙත්ත සූත්‍රයට කියනවා මෙත් සූත්‍ර කියලා. මෛත්‍රී දැක්වීමේ සූත්‍රය මෙත් සූත්‍ර. මේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ පින්වතුනි අපි හැමෝම මේ ලෝක සත්වයාටම මෙත් වඩන්නට ඕන ක්‍රියාපිළිවෙල. ලෝක සත්වයාටම මෙත් වඩන්නට ඕන ක්‍රියාපිළිවෙල මේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙනවා. ඉතින් ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව දේශනා කරලා භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා, මහණෙනි, මේ සූත්‍ර දේශනාවන් කටපාඩම් කරගෙන ගිහිල්ලා ලෝක සත්වයාට මෛත්‍රී කරන්න. මෛත්‍රී කරන ගමන් ඔබේ භාවනාදී කටයුතු සිද්ධ කරගන්නට කියලා. පින්නතුනි අපි මේ දහම ශ්‍රවණය කරන්නේ කල්යාණ මිත්‍රත්වය නිසා. බුදුරජාණන් වහන්සේගෙන් වරක් ආනන්ද හාමුදුරුවෝ විමසනවා, භාග්‍යවතුන් වහන්ස, මේ ධර්මයේ හරි අඩක්ම පිහිටලා තියෙන කල්යාණ මිත්‍රත්වයේ මත නේද කියලා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන්ට පවසනවා, ආනන්ද, ධර්මයේ අඩක් නෙමේ, මේ සමස්ත ධර්මයේම, මේ මුළු ධර්මයේම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා. ඒ නිසා පින්වතුනි මේ මෙත් වැඩීම, මෛත්‍රී වැඩීම කියලා කියන්නේ ලෝක සත්වයාටම මිතුරු බව දක්වනවා කියන එක. ඒතර බොහෝ වෙලාවට අද සමාජයේ ඔබ විසින් අන් අයට සැබවින්ම මිතුරු බවක් දක්වනවද? ඒ හිතන එක ඔබට බාරයි. තමන්ට වගේම මේ ලෝකවාසී සියලු සත්වයන්ටම ඔබ අප කොයි කවුරුත් මෛත්‍රී වඩන්නට උත්සාහවන්ත විය යුතුයි. තිරිසංගත සතාසිව්පාවට පවා, ගහකොලට පවා, මේ හැම දෙයකටම අපි මිතුරු බව පානට අවශ්‍යයි. එහෙම මිතුරු බව පාන කෙනා, මෛත්‍රී දක්වන කෙනා කවදාවත් තමන් විසින් දැන දැන කිසිදු ආකාරයෙන් කෙනෙක්ට, පුද්ගලයට, සත්වයට හිරිහැරයක්, කරදරයක් කරන්නට කටයුතු කරන්නේ නැහැ, උත්සාහවන්ත වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කරුණු කාරණාවන් පැහැදිලි කරලා දුන්නට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා 500 නමම නැවත වතාවක් අර ස්ථානයට වැඩම කරනව භාවනා කිරීම පිණිස. උන්වහන්සේලා මුළු ලෝක සත්වයාටම මෛත්‍රී කරනවා. ඒ වනාන්තරයේ තිබෙන සියලු ගහකොළ වලට පවා මෛත්‍රී කරන්න පටන් ගන්නවා. ඒක ප්‍රතිවිපාකයක් විදිහට නැවත උන්වහන්සේලාට කරදරයක්, හිරිහැරයක් වෙන්නේ. ඉතින් මම මේ සූත්‍රය පාදක කරගෙන මේ කරණීය මෙත්ත සූත්‍රය නිදාන කතා වශයෙන් අරගෙන මේ කාරණා පැහැදිලි කරන්නේ
මේ ලෝකයේ පවතින මහා විසනකාරී කාල වකවානුවක ඔබ අප කොයි කාටත් සවස නිවසට වෙලා මේ උත්තම කරණීයමෙත සූත්‍ර දේශනාව සජ්ජායනා කරන්නට පුළුවන්. එදා විශාලා මහනුවර භාග්‍යවතුන් වහන්සේ තුම්බිය දුරු කිරීම පිණිස දේශනා කරපු රතන සූත්‍රය ආදී සූත්‍ර දේශනා සජ්ජායනා කරන්නට පුළුවන් නම් කොච්චර වටිනවද? ඔබේ නිවස තුල ඔබ පුරුද්දක් කරගන්න සවස් වරුවට හැමදාම මල් පහන් පූජා කරලා තුනුරුවන් වන්දනා කරමින් මේ සූත්‍රයක් දෙකක් සජ්ජායනා කරන්න. ඔබට මහා නී ආශිර්වාදයක්. ඔබේ ගෙදර නිවේසියන් සියලු දෙනා එකතු වෙලා ඒ කටයුතු කරනවා නම් මොන තරම්නම් ආධ්‍යාත්මීය සුවයක් ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන්ද? ඒ සුවය පින්නතුනි අපි නිරන්තරයෙන් මෙති කර ගන්නට ඕනේ, ගොඩනගා ගන්නට ඕනේ. ඉතින් ඒ විදිහට මේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම නැවතත් මේ ස්ථානයට වැඩම කරලා එලෙස මෛත්‍රී පතුරුවමින් කරණීයමෙත්ත සූත්‍ර දේශනාදී සජ්ජායනා කරමින් තමන්ගේ බණ භාවනාදී කටයුතු සිද්ධ කරන්නට ක්‍රියා කළා. අර දේවතාවරුන් එහෙම නැත්නම් ඒ විවිධ වෘක්ෂයන් වලට අධිගෘහිතව කටයුතු කරපු දේවතාවරුන් නැවත අර පෙර පරිද්දෙන්නම් ක්‍රියා කළේ නැහැ. ඒ දෙවිවරුන් නැවත උන්වහන්සේලා සමීපයට ගොස් මේ ස්වාමින් වහන්සේලාට අවශ්‍ය උවටැන් උපස්ථානාදිය සිද්ධ කළා කියලා දහමින් පැහැදිලි කරන්නේ. අවසානයේදී මේ භික්ෂුන් වහන්සේලා ඍෂිසේ තමන්ගේ බණ භාවනාදී කටයුතු සිද්ධ කරගත්තා. උන්වහන්සේලා ඍෂි පරිද්දෙන් හරියට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඉදිරිපස වැඩ සිටිනවා වගේ මහා ආලෝකයක් විහිදුවාලමින් උත්තම භාවනාදී කර්මස්ථානයන් සිදු කරගෙන උත්තම ආශිර්වාදයේ ජීවිතේ සලසාගෙන උත්තම රහත් ඵලයට පත් වුණා කියලා දහමේ පැහැදිලි කෙරෙන්නේ. ඉතින් මේ කතාව තුළින් පවා අපිට ගන්න තියෙන්නේ මේ විදිහට පින්නතුනි මෛත්‍රී වඩන කෙනාට අන් අයට මිතුරු බව දක්වන කෙනාට කවදාවත් වරදීන්නේ නැහැ. අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා තියෙනවා තමන්ට වෛර කරන කෙනාට, තමන්ට ක්‍රෝධ කරන කෙනාට නැවතත් ඒ තැනැත්තාට තමනුත් වෛර කරන්නට, තමනුත් ක්‍රෝධ කරන්නට. කවදාවත් පින්නතුනි තමන්ට වෛර කරන, තමන්ට ක්‍රෝධ කරන, තමන්ට ඊර්ෂ්‍යා කරන ඇත්තන්ට තමනුත් ඒ දේවල් කරන්නට යන්න එපා. මේ වෛරය කියන එක සංසාරයේ පුරාවටම පින්නතුනි දුවගෙන යන කාරණාවක්. උදාහරණයක් විදිහට දේවදත්ත හාමුදුරු සංසාරයේ පුරාවටම භාග්‍යවතුන් වහන්සේ පසුපසේ වෛර කරමින් ලුහු බැඳගෙන ආවට කවදාවත් භාග්‍යවතුන් වහන්සේ එකදු අවස්ථාවකදවත් වෛර කරන්නට ගියේ නැහැ. ඒකේ ප්‍රතිවිපාකය තමයි බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණත් ඒ ධර්මය අවබෝධ කරගෙන දේවදත්ත හාමුදුරුවන්ට යථාර්ථය පසක් කරගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. අපි මේ ධර්ම සාකච්ඡා කරන, ශ්‍රවණය කරන මේ අවස්ථාවේදීත් දේවදත්ත හාමුදුරුව අවීචි මහා නරකාදී අනේක විද දුක් විඳිනවා. ඒකට හේතුව තමයි සංසාරයේ අකුසල කර්ම කළා, වෛර කළා භාග්‍යතුන් වහන්සේට. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ලේ සොලවමින් සංඝ බේදාදිය සිද්ධ කරගෙන අනන්තීය පාප කර්මයන් වලට මුල පිරුවා. ඉතින් ඒ නිසා ඒ වගේම කවදාවත් උන්වහන්සේට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. කල්ප කාලාන්තරයක් ගිහිල්ලා ඒ තමන් කරපු අකුසල කර්මයන් ගෙවලා ඉවර කරපු දවසකදී උන්වහන්සේ පසී බුද්ධත්වයට පත් වෙනවා කියලා දහමේ පැහැදිලි කරනවා. සත්තිස්සර නමින් පසී බුද්ධත්වයට පත් වෙනවා කියලා දහමේ පැහැදිලි කරනවා. ඉතින් ඒක අපිට අවුරුදු 1000යි 2000යි කියලා ගණනය කරන්නට පුළුවන් කමක් නැහැ. කල්ප කාලාන්තරයක් උන්වහන්සේ අනේක විද දුක් වේදනාවන් විඳිනවා අවීචි මහ නරකාදී. ඉතින් ඒ නිසා පින්නතුනි මේ පාපය අකුසලයේ පිළිබඳව අපි හොඳින් හිතන්නට අවශ්‍යයි. පින කුසලයේ යහපත පිළිබඳවත් හොඳින් හිතන්නට අවශ්‍යයි. තමන්ගේ ජීවිතයේ පවතින තාක්කල් පුළුවන් තරම් අන් සත්වයන්ට මෛත්‍රී කරන්න, ලෝක සත්වයන්ට මෛත්‍රී කරන්න, ගහකොළ සතාසි උපාවා මේ හැම දෙයකටම මෙත් සුවය ප්‍රාර්ථනා කරන්න පුරුදු වෙන්න. ඒ මෙත් වඩන කෙනාට ජීවිතේ ගොඩාක් දේවල් සලසා ගන්නට පුළුවන්. මෙත් වඩන කෙනාට, මිතුරු බව දක්වන කෙනාට ජීවිතේ බොහෝ දේවල් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ කරුණු කාරණා හොඳාකාරවම අපි තේරුම් ගත යුතුයි. බලන්න භාවනා කරන, භාවනාව හිතේ පුරුදු පුහුණු කරන කෙනාට කොච්චර දියුණුවක් සලසා ගන්නට පුළුවන්කම තියෙනවද? කොච්චර දියුණුවක් සලසා ගන්නට පුළුවන්කම තියෙනවද? ඔහුට කවදාවත් තවත් කෙනෙක්ගෙන් කරදරයක්, හිරිහැරයක්, විපතක් සිද්ධ වෙන්නේ නැති තරම් සංසාරයේ කරපු අකුසල කර්මයන් පාදක වෙලා යම් යම් අතුරු ආබාධ මේ සසර ගමන තුළ ගොඩ නැගෙන්නට පුළුවන්කම තියෙනවා. නමුත් පින්වතුනි
අපි කරපු කියපු දේවල් අනුව එහෙම දේවල් සංසාරය තුළ ගොඩනගාගෙන ආපු අකුසල කර්ම යම් පාදක වෙලා එවැනි තත්වයන් වලට මුහුණ පාන්නට සිද්ධ වුණත් අපි මේ භවයේ තුළ උපරිම මට්ටමින් සත්වයන්ට මෛත්‍රී කරනවා නම් මෙත්සුවේ ප්‍රාර්ථනා කරනවා නම් ඒ ඇත්තන්ට යහපතමයි ගොඩනැගෙන්නේ. ඒ නිසා නිතර නිතර අපි පුරුදු පුහුණු විය යුතු වන්නේ හැම දෙයකටම හැම සතෙක්ටම හැම පුද්ගලයෙක්ටම මෛත්‍රී කරන්න. එම මෛත්‍රී වඩන පුද්ගලයාට පුළුවන්කම තියෙනවා පිවිතුරු මනසක් ඇති කරගන්නට. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සමීපයට එක්තරා දේවතාවෙක් පැමිණෙනවා. ඇවිල්ලා ඒ දේවතාවා ප්‍රශ්න කරනවා භාග්‍යවතුන් වහන්සේගෙන්, අන්තෝ ජටා බහිජටා ජටායේ ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජටේ ජටං. භාග්‍යවතුන් වහන්සේගෙන් විවසනවා ඇතුළතත් මහා ගැටුම්කාරී තත්වයක් පිටතත් මහා අවුල් සහගත තත්වයක් මේ වගේ පුද්ගලයා අවුලෙන් අවුලටම පත් වෙලා සිටින්නේ. ඉතින් මේ අවුලෙන් අවුලටම පත් වෙලා සිටින පුද්ගලයාගේ මේ අවුල් සහගත ස්වභාවය මේ ගැටලුකාරී තත්වය ලිහලා දාන්නේ කවුරුන්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ අවස්ථාවේදී මේ දේවතා අහන ප්‍රශ්නයට උත්තර දෙනවා ගාථාවකින්ම. සීලේ පතිට්ඨාය නරූ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපිනිපකෝ බික්කූ සෝ ඉමං විජටයේ ජටන්ති. සිල්වත්ව කටයුතු කරන කෙනා, බණ භාවනාදී කටයුතු කරමින් මහා පාරමී ගුණදහම් පූර්ණේ කරන උත්තම තැනැත්තා, භාවනාවේ නියැලෙන පුද්ගලයා විසින්ම මේ අවුල් සහගත ස්වභාවය නැති කරලා දානවා, ලිහලා දානවා. එබඳු භික්ෂුව විසින් එබඳු භික්ෂුන් වහන්සේ විසින්ම මේ අවුල් සහගත ස්වභාවය දුරු කරනවා, ලෙහලා දානවා කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දේවතාවට පැහැදිලි කරනවා. ඉතින් මේ භාවනාදී කර්මස්ථාන ජීවිතය ඉගෙන ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? චිත්තං සමීතීති සමතු, සිත සමතයට පත් කරනවා. සමාධි භාවනා, විදර්ශනා භාවනා වශයෙන් භාවනා වර්ග දෙකක් පිළිබඳ දහමේ පැහැදිලි කෙරෙනවා. එතකොට ඒ සිත සමතයකට පත් කරගන්නට හේතු පාදක වෙන සමත භාවනාදිය සිද්ධ කරන්නට පුළුවන් නම් කොච්චර වටිනාකමක් තියෙනවද? ඒ වගේම ජීවිතේ ප්‍රඥාව දියුණු කරන්නට පුළුවන් ත්‍රිලක්ෂණ භාවනාව හිවත් විදර්ශනා භාවනාව වර්ධනය කරගන්නට පුළුවන් නම් කොච්චර වටිනාකමක් ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා අවබෝධ කරගෙන අපි පුළුවන් තරම් ජීවිතයේ සුවපත් භාවයකට පත් කරගන්නට, ආධ්‍යාත්මීය සුවය ඇති කරගන්නටම වෙහෙස මහන්සි වෙන්නට ඕනේ. එහෙම කටයුතු කරන කෙනාට කවදාවත් පින්නතුනි ජීවිතේ වර්ධින්නේ නැහැ. අවසානයේදී අර භික්ෂුන් වහන්සේලා 500 දෙනාම එලෙස මෙත්සුවය ප්‍රාර්ථනා කරමින් ලෝක සත්වයාටම මෛත්‍රී වඩමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යථාර්ථය මනා ලෙස පසක් කළා. උන්වහන්සේලා සියලු දෙනාම රහත් ඵලයේ පිහිටියා. ඉතින් එලෙස රහත් ඵලයට පත්වන්නට භාග්‍ය උඩනැගුණේ මෙත්සුවය ප්‍රාර්ථනා කිරීම, මෛත්‍රී පැතිරවීම. ඉතින් ඔබ අප කොයි කාටත් මේ ලෝකයේ පවතින මහා ව්‍යසනකාරී රෝගාබාධයක් හමුවේ ලෝක සත්වයාට මෛත්‍රී කරන්නට හොඳ අවස්ථාවක්. තමන්ට නිරෝගී භාවයේ සැලසේවා කියන උතුම් වූ ප්‍රාර්ථනා වගේම මුළු මහත් ලෝකවාසී සියලු සත්වයන්ටම නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කියන උත්තම ප්‍රාර්ථනාව හදවතට අවංකව අවබෝධයෙන්ම සිද්ධ කරනවා නම් ඒක පින්නතුනි ඔබට පින් සැලසෙන ක්‍රියාවක්, ඔබේ ජීවිතයේ සුවපත් භාවයට පත් කරගන්නට හේතු පාදක වෙන ක්‍රියාවක්. ඒ තැනට ඔබ අප කොයි කවුරුත් කටයුතු කළ යුතුමයි. ඉතින් එහෙනම් දැන් අපි කල්පනා කරගනිමු මේ උතුම් වූ සද්ධර්ම දේශනා පින්කම සදැහැති පිරිසක් වශයෙන් ඔබ සෑම සියලු දෙනාම ශ්‍රවණය කරන්නට යෙදුණා. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව හරහා සුපින්වත් ඔබ හැම දෙනාම සදැහැසිත ඇති කරගෙන ඒකාත්මික භාවය ඇති කරගෙන මේ උතුම් වූ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදුණි. මේ අපි හැම දෙනාම ශ්‍රවණය කළා වූ උත්තම සද්ධර්ම දේශනාවේ සවනානුත්තරීය පුණ්‍ය ශක්තිය පළමු කොට ලෝකයත් සම්බුද්ධ ශාසනයත් අපි හැම දෙනාමත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට මේ පින් පෙත් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් ද උත්තම මහා නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හේහි සංවතං පුඤ්ඤ සංපදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සංවතං පුඤ්ඤ සංපදං
සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්හිහි සංභතං පුඤ්ඤ සංපදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. අපි මේ සිද්ධ කරගත් උදාහරතර පින්කමේ පුණ්‍ය ශක්තිය කරන කොටගෙන විශේෂයෙන්ම සදැහැති දායකත්වයේ දරන ප්‍රංශයේ පදිංචි ගුණපාල හේවගේ මහත්මාගේ උපන්දිනය අරමුණු කරගෙන ආශිර්වාද සලසා ගැනීමත් ශ්‍රී ලංකාවේ වාසය කරන තම මෑණියන් වන සීතා හේවගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ලෝකවාසී සියලු සත්වයන්ටම සහ ධර්මදේශකයාණන් වහන්සේ ඇතුළු මේ වස්සාන ධර්මදේශනා පින්කම දේශනා කිරීම පිණිස කටයුතු සලසා දුන්න වස්සාන ධර්මදේශනා කාර්ය මණ්ඩලයේ පින්වත් සෑම සියලු දෙනාටම පරලෝසපතු ආදරණීය පියතුමා ප්‍රධාන මිය පරලව ගිය සියලු දෙනාටමත් පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන මේ සදැහැති පින්කම දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් යනුව එතුමා නමින් පරලෝසපත් වන්නට යෙදුන ආදරණීය පියතුමා වන ආර්ලිස් හේවගේ පියතුමා ප්‍රධාන දෙපාර්ශවයේම මිය පරලව ගිය සියලු ඥාතීන්ටත් සද්ධර්ම දේශනා පින්කම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී සෑම සියලු දෙනාගේම නමින් මිය පරලව ගිය සියලු ඥාති වර්ගයාටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු. ඔබ අප සෑම සියලු දෙනාගේම නමින් මිය ගිය සියලු ඥාති වර්ගයා මේ පින්පෙත් අනුමෝදන් වේවා. සංසාරගත වරදක් නිසා හෝ දුකක නම් දුකින් අත මිදේවා. සැපතක නම් සැපත වඩා වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් වූ අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවන් නැති කරගෙන මේ ගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් මේ උත්තම සද්ධර්ම දේශනා පින්කම ලෝකවාසී සෑම සියලු දෙනාටම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දුන්න අප හිතවත් ප්‍රංශයේ ජීවත් වන ගුණපාල හේවගේ මහත්මයා, එතුමා අප විදේශගත වෙච්ච අවස්ථාවේදී පවා ඉතාමත් කල්යාණ මිත්‍රත්වයෙන් අපිට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ හේවගේ මහත්මයා ඇතුළු මහත්මිය, දරුවන් ඇතුළු පෞල්වාසී සෑම සියලු දෙනාටමත් විශේෂයෙන් එතුමාගේ උපන්දිනය අරමුණු කරගෙන ආශිර්වාද සලසා ගැනීමත් මේ පින්කමේ ප්‍රධාන පරමාර්ථයක්. එතුමාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ පිරි සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරවාරයේදී පෞල්වාසී සෑම සියලු දෙනාටමත් එවැගේම මේ උත්තම සද්ධර්ම දේශනා පින්කම මුළු ලෝකයටම ශ්‍රවණය කරන්නට පුළුවන් හැකි පරිද්දෙන් අවස්ථාව සලසාලන්නට යෙදුන වස්සාන ධර්ම දේශනා කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත්, දහම් ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් සෙතක් වේවා, සාන්තියක් වේවා, සැපතක් යහපතක් වේවා, නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාරෝග්‍යාදී සකල සම්පත් දිනෙන් දින වර්ධනය කරගන්නට, කායික මානසික සුවේ සහනේ ශක්තිය සලසා ගන්නටම භාග්‍යකුඩ නැගීවා. මුළු ලෝකයේම පවතින ව්‍යාධි දුක්ඛ දෝමනස්යන් දුරු වෙලා මුළු මහත් ලෝකවාසී සියලු සත්වයන්ටම සුවසේ වාසය කරන්නටත් භාග්‍ය උදා වේවා. අවසන අපි හැම දෙනාම ප්‍රාර්ථනීය ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සැප ඇති උත්තම මා මහ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය සම්භාර ධර්මයන් හේතු වී පවතිවා කියන ප්‍රාර්ථනාවන් නැති කරගන්න සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.